Wane gijidaya, dutuot wanasaya, ride panidaya, wetunot hukaya, ataking karavelaki, ataking dandubaya, marnatunak eti minisek, panikaya. Me covid wasangate nisa, apirata, videsha, vinimea, arbudekata munapanla velati enawa. Eka dawasak lockdown karama edata kada wahenawa, kada wahunama, kada wala badui kinen naha, badui kun nathi unoth wetteka apita enne naha. Reserves tampat adu nai kiwata e samagama api tibichcha naya barawalut api adu karagena tiyenawa. Naya nathi ratak bawata pat karaganna utsahayaka thamai yedenne. Amaruwen weda karana manusyek gihilla teekoppaya billa patpatak kanawa podi hotel ek. Etukota ekata wetteka gewanna ona. Habai me wetteka ekathu karala bilath deepu podi mudalallaya ganna nemei man me kiyanne. Visala vyapariku e wetteka gewala naththam aanduwata me haraha ounta e badu nidahasa labenawa. Podi minissunge ekathu karupu badda awasanedi ඒගොල්ල පිටරටවල ආයෝජනය කරලා කාලයක් තිස්සේ භුක්ති විඳලා 100ට එකක පොලියක් ගෙවලා ඒ කට්ටියට බදු පැහැර හරින අවස්ථාවක් මේකෙන් සැලසෙනවා. රස්සවාදී අවසන් කරන වෙලාවේදී යුද හමුදා අපතුමා සරත් පොන්සේක මැතිතුමා ඔය වාඩියන් ඉන්න පැත්තේම කියපු දේවල් මැදවච්චි කිලිනොච්චි මාරු කරගෙන පොඩකෝ ගොනකට යුද්ධ කරන්න පුළුවන් කියලා ඔය ඉන්නේ ඉතරම්ම වාඩිගෙන. හැබැයි ඒ සැලුනේ නැහැ. අභියෝගය බාරගත්තා. එදා රස්සවාදී අවසන් කළා. ඒ අවසන් කළා වගේම අද මේ ආර්ථික අභියෝගය බාරගෙන තියෙනවා. ඒ බාරගත්තු අභියෝගය අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කළා. කොවිඩ් වසංගතයෙන් රට බේර ගන්න ගමන් ආර්ථික වශයෙන් මේ රට අරගා සිටවන්න වගකීමකින් වැඩ කරනවා. හරියට මේ අර්බුදයේ නිර්මාණය වීම අපි අවස්සලා බැලුවොත් මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන පංගුවක් දේශපාලන. සමහර ව්‍යාපෘති තීරෙන්නේ ඇමතිවරට ලැබුණු පංගුව මත. තමුන්වහන්සේ මේ දේශපාලන වෙනස් කරන්න ලෑස්ති නෑ. ඒ වගේ මේ කොවිඩ් වසංගත තත්ත්වේ මේ තරම් විශාල ව්‍යසනයක් බවට පත් උනේ දේශපාලනේ. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයි නම් කියන්නේ. මේ කළු ධනය ක්‍රස් කරගත්ත අයට නිදහස දෙන්න පනත් ගිනව. සාධාරණද බමහන්? බදු දැලේ ඉන්න අය බදු පැහැරලා තිනව. දැන් තමුන්වහන්සේලා යෝජනාව කියන මොකද? ඒ බදු ඔක්කොම කපා හරින්න කියලා. අවුරුදු 18ක හිගබදු කපා හරින්න කියලා. මේ සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් නීති දිවෙව. ඒ ආණ්ඩුව බදු සමාව ගේනවා තෝරාගත්ත කෝටිපතින්ට තමන්ගේ හොරසල්ලි ටික සාධාරණ කරන්න. අද ලයිට් බිල් ගෙවන්න බැරි, ණය ටික ගෙවන්න බැරි, ලීස් එක ගෙවන්න බැරි මිනිසුන්ට සහනයක් දෙන්නේ නැහැ. ඉන්දියානු සංචාරකයන්ට එක ටිකට් එකක් ගත්තා නම් අනිත් ටිකට් එක නිකන් දෙනවා. හැබැයි රට විරුවන් තමන්ගේ රස්සාවල් වලින් එළියට දැම්මම මැද පෙරදිග මහපාරේ වීදි ගානේ කන්න නැතුව පාරේ ඉඳගෙන රටට එන්න කෙඳිරි ගහගෙන ඉන්නකොට මේ ආණ්ඩුවට බැරි වුණා ඒගොල්ලන්ව මේ අපේ ගුවන් යානයක් යවලා ඒගොල්ලන්ව නොමිලේ ගේන්න. නොමිලේ එපා. සාමාන්‍ය ගාස්තුවට ගේන්න. මොකද්ද කරේ? ටිකට් ගාස්තුව 3 ගුණයකින් වැඩි කරලා තමයි මේ මිනිස්සුන්ව මේට ගෙවන්න කියලා ගෙන්නෙව්වේ. මීට ප්‍රථමව අදු සමාපනත ඉදිරිපත් කරේ එතුමා අමෙති ධූරයක් දරපු එක්සත් ජාතික පක්ෂ රජින් 2002 අංක 7 දරන දේශීය ආදායම් විධිවිධාන පනත එක සෙල්ලිපිය මහජන මුදල් වංචා කරන අය ඊයාගේ ආත්ම ඉපදෙන්නේ බලු කපුට වෙලා කියලා. ඉතින් මට තේරෙනවා මේ විදියට බලද්දි මේ වහල යටත් එහෙමයි ඉන්නවද කියලා. ආර්ථික උස්තාල් ආස්තික විශේෂඥයන් වගේ කතා කරනවා. බාහන්ද කැමති මේගොල්ලන්ට පහුගිය අවුරුදු පහ තුලදී ඇයි මෙහෙම කටවහගෙන හිටියේ ඇයි මෙහෙම දා කතා කරේ නැත්තේ කියන එක. මදුෂලා ජීවතුන් අතර නැහැ, පොට්ටනෝෆර්ලා ජීවතුන් අතර නැහැ. නැත්නම් මේගොල්ලෝගේ කුරු සල්ලි ඔක්කොම අනිවාර්යයෙන් මේ කාලේ නීති අනුකූල කරගන්න තිබ්බා. බිලියන ගණන් හංගපු සල්ලි, පාතාලේ සල්ලි ඔක්කොම නීති අනුකූල කරගන්න තිබ්බා. ඔය කියන ආර්ථික ක්‍රමයේ දහරහා පමණක් මං හිතන්නේ ඇවතුමා දැන් තල්ලු කරගෙන යන රට මේ කන්තිව නවතින තැන ඔය ආර්ථික විශේෂඥයන්ට හදන්න බෑ. මේ රට හොල්ලන්න පුළුවන් නායකයෝ අපිට ගේන්න වෙනවා. මේ බලාපොරොත්තු අපේ විපක්ෂ නායකතුමා එක් කරන තැනට එයි කියලා. මේ නව පනතත් එක්ක මං හිතනවා අපිට නව මානයකට යන්න පුළුවන් වෙයි කියලා. ඔක්කොම එකතු වෙලා කටයුතු කරන මේ හොරකම නවත්වා රට හදන්න පුළුවන්. විරුද්ධ පක්ෂයේ සියලුම ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට ලෝකේ පුරා ගිහිල්ලා මේ හොරකම් කරපු සල්ලි වන්න පටන් ගත්තා. ඩුබායි රටේ ඉඳන් නැගිරි යුරෝපයටත් ගියා. අත්අඩංගුවට ගත්තා. හොයපු සල්ලියක් නැහැ, කරපු දෙයක් නැහැ. ව්‍යාපාරිකින්ට පමණක් නෙමෙයි මේ මැති ඇමතිවරුන්ගේ කළු සල්ලි සුදු කරන්න මේ අවස්ථාවක් ලබාගෙන තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. මේ රටේ පාර්ලිමේන්තුවේ තුනින් දොරක් උපයෝග කරගත්තේ ජනතාව වෙනුවෙන් නෙමෙයි. අද ඉදිරිපත් කරන මේ පනත දැනට තියෙන සියලුම දුර්වලතාවයන් හරිගස්සගෙන ඉදිරියට යන්නට පුළුවන් වෙන පනතක් හිට තමයි මම දකින්නේ. මේ අලුත් පනතේ අපි බලාපොරොත්තු වෙන්නේ පාරදුෂ්‍ය භාවයක්, කොමිසම් සභාව සහ කොටස් වෙළඳපොළ ජාත්‍යන්තර මට්ටමේ නියාමනයක් ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මුදල් පනත් කෙටුම්පත දෙවැනි වැරි කියවි. මේ පනතට තදින්ම විරුද්ධයි. මොකද මේක කළු සල්ලි සුදු කරන පනතක්. මේ කළු සල්ලි සුදු කරන පනතක් අපි තදින්ම විරුද්ධයි. අපි මේකට කිසිසේත්ම දායකත්වයක් ලබා දෙන්න බෑ. බෙදීමක් කිල්ලුවත් බෙදීමක් ඉල්ලනවාද? බෙදීමක් ඉල්ලනවා. මෙහිදී මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේදී විපක්ෂයේ ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනතට පක්ෂව ඡන්ද 134ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 44ක්. මුදල් පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 134ක්ද විරුද්ධව ඡන්ද 44ක්ද ලැබී පනත සම්මත වූ බව ප්‍රකාශ කරනවා. දෙවන වර කියවීම සම්මතයි. මුදල් පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පනත් කෙටුම්පත් තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.